ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය මාර්තු 1 සහ 2 මහනුවරට net news අයිබෝන් මාධ්‍යචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන net news උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන් ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත සිල්වා ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල net news සිරස්තල ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධියට සෞඛ්‍ය මාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුත් CID අත්අඩංගුවට අධික උෂ්ණත්වය නිසා වැඩියෙන් ගත යුතු ආහාර කොමඩු පිපිඤ්ඤා තක්කාලි සලාද වගේ දේවල් ඒ වගේ දේවල් අපිට වැඩි වැඩියෙන් ආහාරයට ගන්න පුළුවන් බිත්තර සඳහා ලබන සතියේ සිට උපරිම සිල්ලර මිලක් රටපැන්න CCDA අපරාධ අංශයේ ස්ථානාධිපති ගැන පොලිසියෙන් නවරණයක් සොලොහිත සංග්‍රාමයේ වෙනුවෙන් ආනන්ද නාලන්ද අද තරඟ බිමේ net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් net news සෞඛ්‍ය මාත්‍යංශය අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතරංගුවට ගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු ඊයේ දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. එෙහිදී පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව සෞඛ්‍ය මාත්‍යංශය අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අතරංගුවට ගෙන තිබෙනවා. ඔහු ඊයේ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ මාලිගා කඳ මහේස්ත්‍රාත් අධිකරණයේ කළ නියෝගයකට අනුවයි. ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවට ගෙනුණු පුද්ගලයන් 7 දෙනෙකු මෙවන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. ඒ අතර හිටපු සෞඛ්‍ය මාත්‍ය කෙහෙලේ රඹුකැල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්තද වෙනවා. මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ ජනතාව තමන් පරිභෝජනයට ගන්නා ආහාර පාන සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. ඒ අනුව ආහාර පරිභෝජනයේදී දියර සහිත ආහාර වර්ග ලබා ගැනීම අතිශය වැදගත් බවයි හොරණ දිස්ත්‍රික් මහරෝහලේ පෝෂණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක මාරසිංහ පැවසුවේ. මේ දවස්වල තියෙන අධික උෂ්ණත්වය එක්ක ශරීරයෙන් සෝඩියම් පොටෑසියම් වගේ අත්‍යවශ්‍ය ලවණ ප්‍රමාණයත් පිට වෙනවා. ඉතින් ඒ නිසා අපි ඇත්තටම නිර්දේශ කරනවා මේ වගේ කාලෙකදී වැඩියෙන් දියර තියෙන ආහාර ගන්න කියලා. දියර විදිහට ගන්නත් පුළුවන්, දියර ආහාර විදිහට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට දියර මේ ආහාර විදිහට ගත්ත කොමඩු පිපිඤ්ඤා තක්කාලි සලාද වගේ දේවල් ඒ වගේ දේවල් අපිට වැඩි වැඩියෙන් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේ ලවණ යම් ප්‍රමාණයක් අන්තර්ගතයි. පොටෑසියම් වගේ අත්‍යවශ්‍ය ලවණ, සෝඩියම් යම් ප්‍රමාණයක් අන්තර්ගතයි. ඉතින් ඒ නිසා ඒවා ගන්න පුළුවන්. ඊළඟට අපිට දියර සහිත බීම ජාති ගන්න පුළුවන්. කොල් වතුර, තැඹිලි වතුර, කුරුම්බ වතුර වගේ දේවල්. අපිට ක්‍රීඩා කරන දරුවෙක් වගේ නම් අපිට පුළුවන් ස්පෝර්ට් ඩ්‍රින්ක්ස් පාවිච්චි කරන්න. මේ වගේ තියෙන සුළු වතුරත් එක්ක ලවණ වර්ග දිය වෙලා තියෙනවා. යම් ප්‍රමාණයක ශක්තියකුත් එකේ එකක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක තමයි වැඩිම අපි ආරම්භ කරන්න ඕනේ. මේ කාලේ වැඩියෙන් පරිභෝජනය කරන්න කියලා. අනිත් එක දියර පානය ගත්තොත් දැන් ලීටර් 2ක් 2.5ක් විතර සමය අපි සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ. ඊට වඩා වැඩි ප්‍රමාණයක් පානය කරන්න සිද්ධ වෙනවා. ඒකත් තනිකර ජලය වෙනුවට හරි දියවිච්ච සුප් වගේ දෙයක්, කැඳ වගේ දෙයක්, ඒ වගේ පළතුරු කිස වගේ දෙයක් පානය කරනවා නම් වැඩිය හොඳයි. සමහර ආහාර වර්ග විශේෂයෙන්ම කිරි වගේ දේවල්, යෝගට් වගේ දේවල් අපිට වැඩි වැඩියෙන් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අර ශරීරයේ ඇතුලේ තාපය ජනනය කිරීම ටිකක් අඩුයි. ඊළඟට මාළු జాතියක් පාවිච්චි කරන්න පුළුවන්. එමෙන්ම මෙවැනි දිනවලදී ජනතාව පරිභෝජනයට නොගත යුතු ආහාර පාන වර්ග මොනවාද යන සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥ ජානක මාරසිංහ net news වෙත මෙලෙස පැහැදිලි කළා. අපේ වෛද්‍ය විද්‍යාව අනුව නම් විශාල වශයෙන්ම එහෙම නොගත යුතුම ආහාර කියලා කියන්න බෑ. නමුත් සමහර ආහාරවල යම් ප්‍රමාණකින් තාප ජනනය වැඩි ආහාර වර්ග තියෙනවා. ඉතින් අපිට ගතුත් විශේෂයෙන්ම දැන් ප්‍රොසෙස් ෆුඩ්, ඒ කියන්නේ සැකසූ මස් ජාති, ඊළඟට රතු මස් තියෙන ඒවා, අධික ලුණු තියෙන ආහාර, ලුණු දාලා හදපු මාළු කරවල වගේ දේවල්, ඒකට එහෙම දේවල් වලත් යම් කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඇල්කොහොල් තමයි අපි විශේෂයෙන්ම සලකා බලන්න ඕනේ. මොකද ඇල්කොහොල් නිසා විෂාර ශක්ති ප්‍රමාණයක් පිට වෙනවා නිපදවන ඇඟ ඇතුලේ. ඒකත් එක්තර හොඳ දෙයක් නෙවෙයි. ඊළඟට කාබනේටඩ් ඩ්‍රින්ක්ස් කියන්නේ අපි දැන් බීම වගේ දේවල්, කූල් ඩ්‍රින්ක්ස් කියන ඒවා, ඒ වගේ සල්කිත සීනි ප්‍රමාණයකුත් තියෙනවා. ඒ වගේ එක්තර නිර්දේශ කරන්නේ නැහැ. ඒකම කියන්න ඕනේ, ජනතාව හිතනවා සීතල වතුර විශාල ප්‍රමාණයක් පාට පාවිච්චි කරන එකෙන් අපිට උෂ්ණත්වය ගොඩක්
එකපාරට අඩු කරගන්න පුළුවන් කියලා. නමුත් ඒකේ තම වෛද්‍ය විද්‍යාත්මකව ගත්තොත් ගැටලු ගොඩක් තියෙනවා. ආඩිය දාලා විශේෂයෙන්ම ශරීරයේ වෙහෙසලා වැඩ කරලා ඇවිල්ලා එකපාරට සීතල වතුර නාන එක එච්චර නිර්දේශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ඒකෙන් ශරීරයේ එකපාරට සිල් නැවීමක් වෙලා අපේ රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තාම මේ සිල් වතුර පානය කර කූල් වතුර පාවිච්චි කරන එක. ඇත්තටම එතනත් ගැටලුවක් තියෙනවා. ඒකෙදිත් අර අපේ රුධිර වාහිනී මියා ප්‍රමාණය සංකෝචනයේ ලක් වෙලා බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන්න බලනවා. ඒක ඇත්තටම නිර්දේශ කරන්නේ නැහැ. ඉතින් ජලයේ පාවිච්චියේදී සහ දානය කිරීමේදී අපි පාවිච්චි කරන්න කියන්නේ ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක් තියෙන ජලය හෝ ඊට ආසන්න ප්‍රමාණයේ තියෙන ජලය තමයි ඇත්තටම පාවිච්චි කරන්න ඕනේ. මේ අතර අද දිනේ සඳහා වළංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ බස්නාහිර, දකුණු සබරගමු සහ වයඹ පළාත් සඳහාත් මන්නාරම දිස්ත්‍රික්කයේ සඳහාත් බලපැවැත්වෙන පරිදි. ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වුණේ බස්නාහිර, දකුණ සබරගමු හා වයඹ පළාත් තුළත් මන්නාරම දිස්ත්‍රික්කයේ අද ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. බිත්තර නිෂ්පාදකයන් හා වෙළඳ මාෆියාව විසින් මහජනතාව අනිස් ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පියවර ගන්නයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර තිබෙනවා. ඒ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩිබි හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවති බිත්තර නිෂ්පාදනය හා මිල සම්බන්ධව සාකච්ඡාවකදී එම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. සිංහල හා දමිල අලුත් අවුරුදු සමය ඉලක්ක කරගනිමින් මෙරට බිත්තර මිල ඉහළ නැංවීම සඳහා බිත්තර ශීතාගාරවල රඳවා තබා ගනිමින් කෘතීම බිත්තර හිඟයක් මවා පෑමට මේ වන විට ඇතැම් බිත්තර නිෂ්පාදකයන් හා වෙළඳ මාෆියාව උත්සාහයක නිරත වන බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එහිදී පෙන්වා දුන්නේ. එම තත්ත්වයට මුහුණ දීම සඳහා දේශීය වෙළඳපොළ තුළ බිත්තර සුලභ කිරීමේ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී කෘෂිකර්ම මාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. එමෙන්ම අවුරුදු මාසය තුළද බිත්තර හිඟයකින් තොරව සැපීමට රජය අවධානය යොමු කර තිබෙනවා. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සඳහා බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවලට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම උපරිම සිල්ලර මිල ලබන සතියේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙරට බිත්තරයක් සඳහා නිෂ්පාදනය සඳහා වැය වන මුදල් රුපියල් 30ක් වද මේ වන විට වෙළඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ. පාතාල කල්ලේ සමාජිකයන්ගෙන් තර්ජන එල්ල වී ඇති බව පවසමින් විදෙස්ගත වූ කොළඹ අපරාධ කොට්ටාශයේ සංවිධානාත්මක අපරාධංශයේ ස්ථානාධිපති දුමින්ද ජයතිලක එවැන්නක් පවස ඇත්තේ පදිංචිය සඳහා විදේශ රටකට යාමේ සැලසුම් සහිතව බව අනාවරණය වී තිබෙනවා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද පොලිස් විමර්ශනවලදී නෙට් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මේ බව ප්‍රකාශ කළා. පොලිස් පෙතිතුමා පත්කිරීම සම්බන්ධයෙන් සමාජය තුළින් යම් විරෝධතාවයක් ඇති වුණා. පොලිසිය තුළිමුත් ඒ වගේ විරෝධතා ඇති වෙලා තියෙනවද? පොලිස් පතිවරයෙක්ව පත්කිරීම සිදු වෙන්නේ රජයක් විසින් විශේෂයෙන්ම පවතින නීති යටතේ ජනාධිපතිතුමාගේ නිර්දේශය මත 2011 සභාවට මැති මත ජනාධිපතිතුමා විසින් තමයි පොලිස් පතිවරයෙක් පත් කරන්නේ. පොලිස් පතිවරයා පත්කිරීම කියන එක නීත්‍යානුකූලව තියෙන පවතින නීතියේ රාමුව ඇතුළත සිදුනාට පස්සේ ඒ සම්බන්ධව ආයතනයේ ඉන්න අනෙක් නිලධාරීන් ඒ නීත්‍යානුකූලව පත් වෙන තමන්ගේ ප්‍රධානියා සමග කටයුතු කරන්න නෛතිකව බැඳිලා ඉන්නවා. ඒ සම්බන්ධව නැවත ප්‍රශ්න කිරීමට නිලධාරියෙකුට අයිතියක් නැහැ. නිලධාරීන් සියලුම නිලධාරීන් ඒ තමන්ගේ ප්‍රධානියා සමග රාජකාරී යුතුන ඒ ප්‍රධානියා දෙන නියෝග උපදෙස් සහ ඔහු විසින් සකස් කරන ප්‍රතිපත්ති හෝ එනත් ඒ කාරණා වලට ඒ අවශ්‍ය ආකාරයට ආයතනවල කටයුතු කිරීමට සියලුම රජයේ නිලධාරීන් විදියට පොලිස් නිලධාරීන් විදියට අපි රාජකාරී වශයෙන් බැදලා ඉන්නවා. ඒ වගේම ඒ රාජකාරී කළ යුතු වෙනවා.
එත් එකම තමයි යුද්ධයේ මෙහෙම යටතේ පොදු ස්ථානවල සහ බස් රථවල කාන්තාවන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් පොලිසිය අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඒකේ අලුත්ම තත්ත්වය කොහොමද? යම්කිසි පාලකයක් අපිට කරන්නට හැකියාව ලැබුණා. නමුත් අපි දකිනවා ඒ සඳහා මුල්ම දවසේ අත්අඩංගුවටපත් වුණා 21 දෙනෙක්. නමුත් ඉන්පසු අත්අඩංගුවටපත් වෙන ඉතාමත්ම අඩු සංඛ්‍යාවක්. ඉතින් අපි හිතනවා සමාජය තුළ යම්කිසි ආකාරයක පාලනයක් 100%ක් වෙයි කියලා දෙනවා. ඒ වර්තමාන ස්ථිතියත් එක්ක අපි ළමහා කාන්තාකාරයන් ඇසුරින් කොළඹ අපරාධ කොට්ටාසේ සංවිධානාත්මක අපරාධාංශයේ ස්ථානාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ දුමින්ද ජයතිලක අපි දැක්කා පාතාල කල්ලි වලින් ඔහුට මරණ තර්ජන එල්ල වෙනවා කියා පවසමින් සමාජ මාධ්‍ය වෙත හඬපට කීපයකුත් මුදා හැරමින් ඔහු විදේශගත වුණා. ශ්‍රී ලංකා පොලිසිය හැටියට මේ ක්‍රියාව ඔබතුමාලා අනුමත කරනවද? ඔව්, වීඩියෝ සමාජ මාධ්‍ය වල වෙත මුදා හැරපු ඒ තොරතුරු දිහා බලවම අපිට නිරීක්ෂණ වෙච්ච කාරණේ තමයි. ඔහු කියන දේ සත්‍යම නෙවෙයි කියන එක. එනිසා තමයි කඩිනම් පරීක්ෂණයක් දැන්ට පොලිස් වතුමා නියෝග කරලා තියෙනවා කොළඹ සභාවේ නියෝජ්‍ය පොලිස් වතුවරයාට මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒ පරීක්ෂණය පවත්වුවාට පස්සේ අපිට අනාවරණය කරගන්න පුළුවන් හරිම දේ කොහොමද කියලා. නමුත් අපිට දැනට නිරීක්ෂණ වන තත්ත්වය අනුව ඔහු ඒ සිදු කළ දේ ප්‍රකාශය අතිශෝක්තිය ස්වරූපයක් තියෙනවා. ඒ වගේම ඒ ප්‍රකාශ හරහා ඇතම් කණ්ඩායම්න් සඳහන් කළා තිබුණේ මේකත් මේ පිටපතක් අනුව සිදු සිදුවීමක් වෙන කාරණාව. ඔබතුමාලා මොකද හිතන්නේ? අපිට පරීක්ෂණ අවසන් වෙන තුරු එහෙම කියන්න බෑ රංගනයත් කියන එක. අපි පරීක්ෂණයක් කරනවා, ඉන් පස්සේ අපිට හරියටම තහවුරු කරගන්න පුළුවන්. හැබැයි තත්ත්වය කොහොමද? මේ ස්ථානාධිපතිතුමා සිදු කළ ප්‍රකාශයන් වලින් පොලිසිය ඉදිරි කටයුතු වලට බලපෑමක් සිදු වෙන්නේ නැද්ද? පරිසරධාරීට මම හිතන්නේ නැහැ එවැනි ආකාරයක න්‍යායකාරට කල්පනා කිරීම අවශ්‍යයි කියලා. මොකද සාමාන්‍යයෙන් රජයෙන් කරනකොට පරිසරධාරීට විශේෂම සංවිධානාත්මක අපරාධකරුවන් සමග කටයුතු කරනකොට විවිධ ආකාරයේ බලපෑම් නිෂ්කාරීට යොමු වෙනවා. ඒ සාමාන්‍ය දෙයක් කිරිකාරී කියලා දන්නවා. බැලූ බැල්මට පේන දේ තමයි එවැනි තර්ජනයක් ඔහුට තිබුණා නම් ඔහුට දැනුම් දීමට තිබුණා. ඒ පිළිබඳව අදාළ නිලධාරීන්ට राज्य විදේශගතව සිටින අපරාධකරුවන් ගෙන්වීම සම්බන්ධයෙන් ඔබතුමාලා මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන්නේ? ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නියද ලබා ගැනීම අපි මේ වෙන විට විශාල සංඛ්‍යාවක් සිදු කළා තියෙනවා. තවදුරටත් අපි විශේෂයෙන් හඳුනාගත්තු සත්කරුවන් සඳහා රතු නියද ලබා ගැනීමට අවශ්‍ය කරන ආකාරයේ නීති අපි සකස් කරමින් අපි කාල සීමාව තුළ ඉතාම කඩිනම් කරලා වෙන කටයුතු දෙකම රතු නියද ලබා ගැනීම අවශ්‍ය කරන පුද්ගලයන් සම්බන්ධව ඒ අදාළ ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරා. ඊට අමතරව අපිට අපරාධකරුවන් ලැබිලා ඉන්න රටවල් සමග ද්විපාක්ෂිකව සාකච්ඡා පවත්වලා ඔවුන්ව ගෙන්නා ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් රාජ්‍ය සාංශික මට්ටමේ සකස් කිරීම දැනටත් ක්‍රම සාකච්ඡා මට්ටමේ ක්‍රියාත්මක වෙනවා. රතු කට්ට පණින්නට පෙර net news රතු කට්ට විශේෂාංගයේ net news YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි net sportsman පාසල් වාර්ෂික ක්‍රිකට් තරගාවලිය අතරින් වැඩිම අවධානයක් දිනාගත් තරගයක් අද ආරම්භ වෙනවා. ඒ කොළඹ ආනන්ද සහ කොළඹ නාලන්ද විදුහල් දෙක අතරයි. සොලොහිත සංග්‍රාමයේ මහා ක්‍රිකට් තරගයේ වෙනුවෙන් කණ්ඩායම් දෙක කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද තරග වදින්නේ 94 වන වරටයි. පාසල් දෙක අතර මෙතෙක් පැවති තරග අතරින් 12කම ජය හිම් කරගන්න ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයයි. නාලන්ද විද්‍යාලයේ ජයගෙන ඇති තරග සංඛ්‍යාව 7ක්. මෙවර තරගයේදී කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් ඉරුත් ගිම්ෂාන් නායකත්වය ලබා දෙනවා. කොළඹ නාලන්ද කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සජිත් විතානගේයි. net news නිමාව මිලඟ net news 10:12ට
වැඩිතොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.